අද දවසෙත් මම හිතාගෙන ආවා ඔයගලන්ට පොඩි ටෙක්නික් එකක් කියලා දෙන්න ඕනි කියලා. අනේ පුතුවිය කියන්නේ තව එක්තරා හිරගයක් විතරයි. ඉතින් මේක අස්සෙමත් මේ හිරගෙ දෙනු තමයි නිදහස් වෙලා යන්නත් පුළුවන්. විශේෂයෙන්ම අපේ මයින්ඩ් එක දියුණු කරගන්න සතුටින් ජීවත් වෙන්න අපිට පුළුවන්. ඒක හරිම වැදගත් අපේ එනර්ජි බ්ලොක්ස් තියෙන්න පුළුවන්. ඔබට සල්ලි ආදරේ මේ දේවල් එන්නේ නැතුව හිර වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒකත් ඒකටත් මේක බලපානවා. ඉතින් අද වීඩියෝ එක පටන් ගන්න කලින් මට ඕනේ ඔයගලන්ට ස්තුතිවන්ත වෙන්න. බොහොමත්ම ස්තුති. මාත් එක්ක මේ අවුරුදු දෙකක් වගේ කාලයක් මාත් එක්ක දිගටම රැඳලා හිටියට ඒ වගේම මට ගොඩාක් මැසේජස් එනවා කට්ටිය. මගේ channel එක නදී පරණසිං YouTube channel එක ඇතුලේ මේ කතා කරන දේවල් එක්ක ජීවිතේ ගොඩාක් වෙනස් කරගත්ත අය, ව්‍යාපාර දියුණු කරගත්ත අය, ව්‍යාපාර සාර්ථක කරගත්ත අය, අලුත් විදියට ජීවිතේ දිහා දැකපු අය, සැනසීමක් ලබාගත් අය. ඉතින් හරිම සතුටුයි ඔයගලන්ගේ comments කියවද්දි සහ මට සමහරක් අය පෞද්ගලිකව කතා කරනවා. ඉතින් ගොඩක් හරිම සතුටක්. ඒ වගේම මායදුරටුව වටා එකතු වෙච්චි පිරිසකුත් ඉන්නවා. එයාටත් මම මුලින්ම එයාවත් මතක් කරන්න ඕනේ. මම දන්නවා ඒගොල්ලොත් මේක බලාගෙන ඉන්නවා හැමතිස්සේ මගේ වීඩියෝ එකක් දානකොට. ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා. විමා විශ්වාස කරලා මගේ වටා මායදුරටුව වටා එකතු වුණාට. මායදුරටුව කියලා කියන්නේ ඇත්තටම ජීවිතය වෙනස් කරගන්න මාස දෙකක් සති 8ක කාලයක් තිස්සේ අපි මයින්ඩ්ෆුල්නස් භාවනා මේ වගේ දේවල් ප්‍රැක්ටිස් කර කර ජීවිතය පිළිබඳ වෙනස් විදිහකට බල බල අපේ මොළය වෙනස් කරගන්නවා. මොළය වෙනස් කරගන්නවා කියන්නේ ඒ කියන්නේ ජීවිතය වෙනස් කරගන්නවා කියන එක. ඉතින් මොළය වෙනස් කරගන්නේ thoughts වලින්, සිතිවිලි වලින්, අපි හිතන පතන විදිහෙන්. මේ හැම දෙයක්ම අපි කතා කරනවා මායදරටුවේ. ඉතින් මායදරටුවට එකතු වෙලා ඉන්න අයත් එකතු වෙන්න බලාගෙන ඉන්න ඔබටත් ස්තුතිවන්ත වෙන ගමම මට අද දවසෙත් මම හිතාගෙන ආවා ඔයගලන්ට පොඩි ටෙක්නික් එකක් කියලා දෙන්න ඕනි කියලා. තමන්ගේ මේ goals වලට යන්න ඒක අපි අන්තිමට තියාගමු වීඩියෝ එකේ. අද මට කතා කරන්න ඇත්තටම ඕනි වුණේ මේ දැන් මාව හම්බ වෙන්න ලයිෆ් කෝචින් වලට ගොඩක් මේ දවස් ටික එන්නේම ඕස්ට්‍රේලියාව ඉඳන් එන අය. මම හිතන්නේ ලංකාවට ඇවිල්ලා ඉන්න අයගොල්ලෝ කලින් මගෙන් ලයිෆ් කෝචින් ගත්තු කට්ටිය දැන් මාව හම්බ වෙන්න එනකොට මට තේරිච්ච දෙයක් තමයි ගොඩක් අයට ඒ කියන්නේ ලංකාවේ සමහර අය කියනවා මේ මට ලංකාවට එන්න ඕනි ලංකාව හොඳයි කියලා. හැබැයි අපි ලංකාවට ආදරේ කරන ගොඩක් අය ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට එන්න විදිහක් නැතුව ඉන්නවා. මොකද ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ඒගොල්ලන්ට බයයි ලංකාවට එන දරුවෝත් අරගෙන. ඉතින් ලංකාවේ ඉන්න පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ රට යන්න හදනවා. ලංකාවේ ඉන්න බයයි කියලා හැමෝම. ඉතින් අද මට කියන්න ඕනේ ඇත්තටම දැන් ලංකාවේ ඉන්න බයයි කියන අය ලංකාවෙන් යන්න හදන අයත් ගොඩක් වෙලාවට මානසිකව පීඩනයෙන් ඉන්නේ දුකෙන් ඉන්නේ ලංකාව දාලා ගිහිල්ලා එහෙ ඉන්න අය ඉන්නවා ලංකාවට එන්න ඕනි කියලා හිතාගෙන ඒගොල්ලොත් ඒගොල්ලන්ගේ භූමිය වෙනස් කරාට ඒගොල්ලොත් ඒ පීඩනයෙන් ඉන්නවා ඒ විදිහටම දුක් වෙනවා අනේ අපිට ලංකාවට යන්න බැරුණා නේ කියලා. එතන මේ අවස්ථා දෙක වරගත්තොත් ඇත්තටම ලංකාවේ හිටියත් එහෙ හිටියත් අපි හැමෝගේම මානසික මට්ටම එක වගේ නම් peace of mind සැනසීමක් සාමයක් සතුටක් නැත්තම් අපි මෙහෙ ගැන හිත හිත ඉන්නවා නම් ඒ කියන්නේ එතනත් අපිට ලබා ගන්නේ ගියේ සතුට අපිට හම්බ වෙලා නැහැ. සතුට කියන්නේ සල්ලිද? සතුට කියන්නේ වාහනේද? සතුට කියන්නේ ගෙවල් දොරවල්ද? මොනවාද සතුට කියන්නේ? නැහැ. සතුට කියලා කියන්නේ තමන්ට තියෙන දේත් එක්ක අපි කොච්චර සැනසීමකට පත් වෙනවද කියන එක. ඉතින් සතුට කියන්නේ අපි වඩන්න ඕන දෙයක්, අපි ප්‍රැක්ටිස් කරන්න ඕන දෙයක්. ඉතින් ඒක තමයි මම මායදුරට වස්සනම් මම හිතන්නේ 0 ලෙවල් එකේ ඉඳලාම අපි මේක වඩන්න පුරුදු වෙනවා. මේ සතුට වඩන්න, සතුට ප්‍රැක්ටිස් කරන්න. අපිට මේ භාවනා කරන්න ඕනි සහ මේ අපේ ફોකස් එක තියාගන්න, අපේ මයින්ඩ් එක වෙනස් කරගන්න, thoughts වෙනස් කරගන්න හොඳම තැනක් තමයි අපිට වැටලා තියෙන අමාරුම තැනින් තමයි පටන් ගන්න ඕනි. ඉතින් අපේ රට දැන් කඩා වැටලා තියෙනවා නම්, ආර්ථිකව කඩා වැටලා තියෙනවා නම්, දේශපාලනව කඩා වැටලා තියෙනවා නම් අපිට හොඳ පාඩමක් මෙතනදී උගන්වනවා. එකක් අපි මෙච්චර කාලයක් ඔහේ ගිහිල්ලා මේ බස් පැකට් එකට මොනවා හරි පොඩි පොඩි වාසියකට ටකරන් ගන්න, වහලා හදා ගන්න, කුස්සියක් හදා ගන්න, මැෂින් එකක් ගන්න, උදැලි තලයක් ගන්න අපි ඡන්දෙ දුන්නා. දේශපාලනිකව ලෝකේ හැම රටක්ම කඩා වැටෙනවා. හැබැයි අපි දන්නේ නැතුව, මම කියන්නේ මේ පක්ෂ ભેදයක් නැතුව හැම පක්ෂෙම ඉන්නවා නුසුදුසු අය. ඒකේ රට පාලෙන් නුසුදුසු අය හැම පක්ෂෙම ඉන්නවා. පක්ෂ 10ක් ගත්තොත් ඒ 10ම ඉන්නවා. ඉතින් නමුත් අපි තමයි ඒගොල්ලන්ව පත් කළ යවන හොර ඡන්ද දාන්නේ නැහැ. ඉස්සර වගේ දැන් හොර ඡන්ද දාන්නේ නැහැ. ඉතින් ඡන්ද වලින් තමයි එන්නේ
හැබැයි ඊට පස්සේ ඡන්ද අපිම ඡන්දෙන් දීලා පත් කරගෙන අපිටම බයින්න සිද්ධ වෙනවා. අන්තිමේදී අපි දොස් කියේක ඉඳලා වැඩක් නැහැ. අවසානයේදී ඇඟිල්ල දික් වෙන්නේ අපිටමයි. ඉතින් ඒ නිසා කොහෙන් ගත්තත් අපිට අපේ ජීවිත තනි තනිවම අපිට අපේ ජීවිත වෙනස් කරගන්න පුළුවන් නම්, අපේ මොලේ වෙනස් කරගන්න පුළුවන් නම්, අපි දකින විදිය වෙනස් කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් සමාජයෙම වෙනස් කරන්න. සමාජයට අපි ඔක්කොම එකතු වුණත් අපි රටම වෙනස් කරන්න පුළුවන් වෙයි. මේ ළඟදී මට මුණ ගැහුණ එක්තරා පුද්ගලයෙක්, හරිම නෙගටිව් කෙනෙක්, හරිම ඍණාත්මකව හිතන කෙනෙක්. ඌ හැම දෙයකටම ගරහනවා, බයිනවා, චෝදනා කරනවා, පෙන්නලා දෙනවා, අපි මේ බලන්න මේක වැරදි. ලයිට් කනුවක් දැක්කත් ඒ ලයිට් කනුව හිත හිටපු එක වැරදි කියනවා. ගේට්ටුවක් දැක්කත් ඒක වැරදක් දකිනවා. තාප්පයක් දැක්කත් ඒක හදලා තියෙනවා වැරදි කියනවා. ගහක් දැක්කත් ඒක හිටවල තියෙන තැන වැරදි කියනවා. ඉතින් ළමෙක් දැක්කොත් ඒ ළමයා හදලා තියෙනවා වැරදි කියලා. ඉතින් මේ විදිහට ගත්තොත් ඇත්තට මේ පුද්ගලයාගේ ජීවිතයත් අරගෙන ගත්තම මේ පුද්ගලයාත් එහෙම ජීවිත දිනපු කෙනෙක් නෙමෙයි. තමන්ගේ ජීවිතය ඇතුළේ තමන්ට පුළුවන් දේවල් කරපු කෙනෙකුත් නෙමෙයි. ඔබත් පොඩ්ඩක් හොයලා බලන්න ඔබගේ පවුලේ ඇති එහෙම අය, ගමේ ඇති එහෙම අය, රටේ සමාජයේ ගොඩාක් අනිත් අයට ගරහන, අනිත් අයගේ වැරදි විවේචනයම කරන කෙනෙක් ගත්තොත් අන්තිමට ඔහුගේ ජීවිතේ ඔහු කරගත්තු දේකුත් නැහැ. ඔහු සමහරක් වෙලාවට ඔහු ඔහුට කරගෙනත් නැහැ, දරුවන්ට කරලත් නැහැ, සමාජයට කරපු දෙයක්වත් නැහැ. ඉතින් ඒ වගේ කෙනෙක්ව මට මුණ ගැහිලා මම කිව්වම පුළුවන් නම් මේ දැන් මේක තේරුම් ගන්න. දැන් ඔබ යම්කිසි දෙයක් දිහා දැන් ඔබට මේක අහගන්න පුළුවන්. අපි යම්කිසි දෙයක් දිහා බලලා මේක විවේචනය කරද්දී අපි උදාහරණයක් විදිහට කියමු. අපි හිතමු ලයිට් කනුවක් පාර මැද ඉඳලා තියෙනවා. ඒතර අපි අන යන පාරට මේ බලන්න ෂිප් මූ මහ මෝඩයෝ මීහරක් කියකි අපි බයිනවා. ඒ බනින මොහොතේ අපේ හිතේ තමයි ඒ ආතතිය හටගන්නේ. මම බයින මොහොතේ ලයිට් කනුව තියෙනවා ඉස්සරහා, මම වාහනේ යනවා. එතකොට ඒ ලයිට් කනුව දකින මොහොතේ කොහේද කේන්ති ඇති වෙන්නේ? මගේ මනසේ. කොහේද තරහව ඇති වෙන්නේ? මගේ මනසේ. ලයිට් කනුවේ දෙක ඇති වෙන්නේ නැහැ. එහෙමත ලයිට් කනුව ඉඳපු කෙනාටද ඒ හෝමෝන මේ ශාරය වෙන්න ගන්නේ නැහැ. ඒ දේ දැක්කම ඒකට අදාළ නෙගටිව් තෝට්ස් අපිට එනකොට ඒ නෙගටිව් තෝට්ස් හරහා අපේ මොලේ වැඩ කරන්න ගන්නවා, ස්ට්‍රෙස් එකක් එනවා, කෝටිසෝල් ස්රාවය වෙන්න ගන්නවා. ඊට අමතරව කම්ප්ලේන් කරන අයගේ හිප්පොකැම්පස් කියන මොලේ අපේ ප්‍රශ්න කිරීම සහ මේ ගැටළු විසඳීම වගේ අර බුද්ධිමය අංශයක් මෙහෙවන හිප්පොකැම්පස් කියන ඒ කුඩා කොටසත් හැකිලෙන්න ගන්නවා. ඊට පස්සේ දැන් බලන්න මේවා වෙන්නේ කොහේද? මේක වෙන්නේ ලයිට් කනුවේද? මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ලයිට් කනුව ඉඳපු කෙනාගේද? එනත නගර සභාවේ නගරාධිපතිගේද මේක වෙන්නේ? ජනාධිපතිතුමාගේද මේක වෙන්නේ? නෑ, මේක වෙන්නේ මගේ. මේක වෙන්නේ ඔබේ විවේචනය කරන කෙනාගේ. ඉතින් මොන ඕක තමයි ප්‍රශ්නේ. එතකොට හිතන්න පුළුවන් අපෝ මේක හරි අසාධාරණදනේ. නෑ, විශ්වයේ සාමයේ සබදාහම කියන එක කිසිම තැනක අසාධාරණයක් කරලා නැහැ කිසිම කෙනෙක්ට. ඒගොල්ලෝ මේ විශ්වයේ විසින් කරන්නේ මේ සබදාහමින් සිද්ධ කරන්නේ සාමාන්‍යයෙන් අපිට මොන හරි දෙයක් අවශ්‍යයිද? අපි හැමතිස්සෙම දැන් අපි බලු පැටියෙක්ට වේවා, දරුවෙක්ට හෝ වේවා, බඩගිනිනුත් කෑම තමයි එයාගේ ෆෝකස් එක. කෑම ඉල්ලනවා, අඬන අඬුව කෑම ඉල්ලනවා. එතකොට මට කෑම කියලා හිතේ තියෙන වෙලාවට අපිට කෑම හම්බ වෙනවා. ඉතින් ඒ වගේ තමයි අර අඬන්න ඕනේ කිරි අරින්න කියන්නේ. ඒ වගේ තමයි එක සබදාම දෙයක්. අපි බලා දරුවා අඬනකොට අම්මගේ කිරි එනවා, දරුවා බඩගිනි වෙනකොට කිරි එනවා. ඒ වගේ තමයි අපිට අවශ්‍ය දේ අපේ මනසේ නිර්මාණය වෙනකොට ඒක ලබා දෙන්න මේ සබදාම බැඳිලා ඉන්නවා. එතන අපි විවේචනය කරන කෙනෙක් නම් හැමතිස්සෙම විවේචනය දුක කලකිරීම මට මහන්සි, මට අසනීපයි, මට ලෙඩ, මට සල්ලි නෑ, අපිට අමාරුයි, මේ රට විනාසයි කියලා කියන්න මොකද වෙන්නේ? ඒ තත්ත්වය සබදාම විසින් ඒ තත්ත්වය නිර්මාණය කරනවා. අපි මැනිෆෙස්ටේෂන් කියලා කියන්නේ ඉංග්‍රීසි වලින්. අන්න ඒකට තමන්ට අවශ්‍ය උනෑම දෙයක් ජීවිතය තුළ මවා ගැනීමේ හැකියාව කියන්නේ අන්න ඒක. එතකොට අපිට සාමාන්‍යයෙන් අපි ફોકસ කරන්නේ තව කෙනෙක් විවේචනයේද? ફોકસ කරන්නේ තමන්ගේ අඩුපාඩුකම් හොයන එකටද? අනුන්ගේ අඩුපාඩු හොයන එකටද? එහෙමනම් ඉවරයි. ඔබ එහෙම කෙනෙක් නම් අලුත් අවුරුද්දේ මේ ටික නැති කරගන්න. ඒක දෙයක් මට ඔයගලන්ට කියන්නේ. මොකද තරහක්, වෛරයක්, කලකිරීමක්, දුකක් මේ හැමදේම හටගන්නේ අපිට වැරද්ද කරපු කෙනාගේ නෙමෙයි. අපිට වැරද්ද කරපු කෙනා ඒ වැරද්ද කරලා යයි යන්න. සමහරට ආවෙන් රටකට ගිහිල්ලා ඇති. එයාගේ ජීවිතය ගත කරනවා ඇති. හැබැයි මම එයා ගැන මතක් වෙද්දි මට දුකක් කලකිරීමක් එනවා නම්, එයා මට කරපු දේ මතක් වෙද්දි මට හරිම වේදනාවක් දැනෙනවා නම්, ඒක දැනෙන්නේ මගේ මොලේ, මේ මොහොතේ මගේ මොලේ, මගේ මනසේ. සමහර විට එයා ඒක මට කරන්න ඇති මිට අවුරුදු දෙකකට කලින්.
නමුත් ඒක මතක් වෙන්නේ මේ මොහොතේ මේ තප්පරේ මේ තප්පරේ මට ඒක මතක් වෙද්දී කොහෙද රිදෙන්නේ මේ වෙලාවේ මගේ පපුව රිදෙනවා මේ වෙලාවේ මගේ ඔළුව රිදෙනවා මේ වෙලාවේ මගේ ස්ට්‍රෙස් හෝමෝන් ශ්‍රාවය වෙනවා මේ වෙලාවේ මගේ ශක්තිය අහක යනවා ශක්තිය අපත යනවා මේ වෙලාවේ මගේ ફોකස් එක අවුට් වෙනවා එතකොට එහෙනම් අපිට වැරදි කරපු දහසක් දෙනෙක් ඇති ඔන්න අද ඔයගලට ටෙක්නික් එකක් කියලා දෙනවා ඒක හැමදාම කරන්න හැම දවසකම කරන්න අලුත් අවුරුද්ද අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා අද මට ඔයගලන්ට කියලා දෙන්න ඕන ටෙක්නික් එකක් ඒ තමයි සමාව දීම සමාව ගැනීම මගේ මලදරට ඉගෙන ගන්න අය නම් දන්නවා මේ සමාව දීම සමාව ගැනීම කියන්නේ මොකද්ද මේ ටෙක්නික් එක කියලා මගේ ලයිෆ් කෝචින් කරන අය මේක හැමෝම කරන එකක් ඉතින් මට හිතුණා ඒක ඔබටත් මේක දෙන්න මොකද අලුත් අවුරුද්දක් එනවා මේ අලුත් අවුරුද්දේ අපි අනිවාර්යයෙන්ම මේක පුරුදු වුණොත් මේක අනිවාර්යයෙන්ම අපේ ජීවිතවලට අදාළ කරගන්න ඕනේ එකතු කරගන්න ඕනේ ගුණාංගයක් මොකද මේක මමත් මේක පුරුදුනේ මිට අවුරුදු පහකට හයකට විතර කලින් තමයි මම මේක ප්‍රැක්ටිස් කරේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් සහ විවිධ මනෝවිද්‍යාත්මක ක්‍රමවේද මගේ ජීවිතයේ ඒ දවස්වල අරගෙන අරගෙන ආවට මෙන්න මේ ටෙක්නික් එක මම පාවිච්චි කරලා තිබුණේ නැහැ ඒ කාලේ හැබැයි අවුරුදු පහකට වගේ කලින් තමයි මේ ටෙක්නික් එක පාවිච්චි කරන්න ගත්තේ ඇත්තටම තාමත් මම මේක කරනවා උදේ හවස විශේෂයෙන්ම උදේට එක කරනවා ඔයගලන්ටත් පුළුවන් නම් උදේ පාන්දර නැගිටපු ගමන්ම තමන් විශේෂයෙන් පළවෙනිම දේ උදේ පාන්දර නැගිටපු ගමන්ම තමන්ට තියෙන දේට ස්තුතිවන්ත වෙන්න තමන්ට තියෙන දේට ස්තුතිවන්ත වෙන්න තමන්ට තියෙන මොනවද ඕනම දෙයක් එකක් දෙකක් හරි කමක් නැහැ වතුර ටිකක් කන්න බොන්න ටිකක් තියෙනවා නම් තමන්ට හොඳ ශරීරයක් තියෙනවා නම් රූප සම්පන්නයක් තියෙනවා නම් අම්මා තාත්තා ජීවිත තුන අතර ඉන්නවා නම් මොනවා හරි තමන්ට හොඳයි කියලා හිතන මොනවා හරි බ්ලෙසින්ග්ස් අපි හැමෝගාම තියෙනවා ඒ කියන්නේ අපි පාරට වැටුණත් මොන හරි එකක් අපිට තියෙන බ්ලෙසින් එකක් සබදාහම විසින් දීපෝ. ඉතින් මේ සබදාහම විසින් දීපු මොන හරි ටිකක් මතක් වෙනවා නම් ඒක මතක් කරන්න. ඒක මතක් කළා ස්තුතිවන්ත වෙන්න නැගිටපු ගමන්ම. ඔන්න ඊළඟට තමයි ස්තුතිවන්ත වීම කියන එක නම් මම සාමාන්‍යයෙන් මගේ YouTube channel එකේ හැමදාම කතා කරන එක. මොකද ඒක තමයි බේසික්ම දේ. අපි මනෝවිද්‍යාව පැත්තෙන් ගත්තත් අපේ බ්‍රේන් එක සම්බන්ධයෙන් ගත්තත් නියුරෝප්ලාස්ටිසිටි මොන පැත්තෙන් මොලේ සම්බන්ධයෙන් මොන පැත්තෙන් ගත්තත් මේ ස්තුතිවන්ත වීම thankfulness කියන එක හරිම ඉම්පෝර්ටන්ට් දෙයක් අපේ ජීවිතේ දවස පටන් ගන්න නිසා අපේ ජීවිතේ හැම මොහොතකම අපිට කන කෑමට බොන වතුර ටිකට අපිට ස්තුතිවන්ත වෙන්න පුළුවන් නම් ඒක ඇස්සේ ලොකු විශාල ශක්තියක් ගොඩනගෙන අපි තුල ලොකු විශාල සහනයක් ගොඩනගෙන හරිම ස්තුතිවන්ත වීම තුල ඒක තියෙන අර ඔබට මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා ඩේවිඩ් හෝකින්ස්ගේ ඉමෝෂනල් පිරමිඩ් එක ඒ ඉමෝෂනල් පිරමිඩ් එක දැන් ඔබට බලන්න පුළුවන් ඩේවිඩ් හෝකින්ස්ගේ ඉමෝෂනල් පිරමිඩ් එක මේක ගැන මම තවදුරටත් ඔයගලන්ට ඉස්සරහට කියලා දෙන්නම් දිගටම රැඳිලා ඉන්න මාත් එක්ක ඒ වගේම ඉස්සරහට එන වීඩියෝස් බලන්න පුළුවන් ඔයගලන්ට subscribe කරලා bell button එක click කරා ඉතින් bell icon එකත් ඒ bell button එක click කරලා subscribe කරලා තියාගන්න එතකොට තමයි ඔයගලන්ට මම වීඩියෝ එකක් දැම්මම මේක ඔයගලන්ගේ ෆෝන් එකේ notification එකක් එන්නේ මුදු සමහර අය කියනවා වීඩියෝ එකක් දැම්මා කියලා අපිට මේ තේරුනේ නැහැ අපි දන්නේ නැහැ කියලා ඒකයි මම එහෙම කිව්වේ. ඉතින් මම කියන්න ගියේ මේ ස්තුතිවන්ත වීම කියන එක මෙන්න මේ ඉමෝෂනල් පිරමිඩ් එකේ ඉතාම ඉහළින් තියෙන දෙයක්. මේක ගයිඩ් එකක් කරගන්න පුළුවන් අපේ ජීවිතේට. ඇත්තටම අපිට පුළුවන් නම් මේ ස්තුතිවන්ත වීම හරහායි ලැබෙන ඒ රිලීෆ් එක, ඒ සහනය. ඒ සහනය විඳින්න, ඒ සහනය හරිම ඉහළ ෆ්‍රීකවෙන්සි ලෙවල් එකක්. ඒ නිසා අලුත් අවුරුද්දට යන ඔබට පුළුවන් මෙන්න මේ සහනයත් එක්ක අලුත් ජීවිතයක් අලුත් පිටුවක් ජීවිතේ පෙරලන්න ඊළඟට මගේ අනිත් ටෙක්නික් එක තමයි සමාව දීම සමාව ගැනීම කියලා කියන්නේ ඔයගොල්ලෝ මුළු හදවතින්ම මුළු ඇට මිදුළු වලින්ම කරන්න ඕනි එකක් මොකද මගේ මාදරටුවේ ගොඩක් කට්ටිය මේ සමාව දීම සමාව ගැනීම ගොඩක් කට්ටිය නෙමෙයි ඇත්තට මාදරටුවේ හැමෝම අනිවාර්යයෙන්ම කරන්න ඕනි මස්ට් එකක් මේක මාදරටුවේ ගොඩාක් ප්‍රැක්ටිසස් කරනවා ගොඩාක් ටෙක්නික්ස් කරනවා අපේ ජීවිතේට හැබැයි මේ බේසික් දේ මේක හරිම බේසික් ලෙවල් එකේ එකක් හැබැයි මේක අනිවාර්යයෙන්ම පටන් ගන්න මේකෙන් මේක තමයි ෆවුන්ඩේෂන් එක ඉතින් ඔබත් ඒක කරන්න ස්තුතිවන්තුන්ට පස්සේ සමාව දෙන්න සමාව ගන්න සමාව දෙන්න පුළුවන් අපිට අපිට පුළුවන් අපිට අපි අතින් මුලින්ම අපේ අතින් වැරදි වෙලා තියෙන්න පුළුවන් අපි දැන හෝ නොදැන අපේ අතින් වැරදි වෙලා තියෙනවා නම් විශ්වයේ ලොකු විශාල ගමනක් අපේ එනර්ජි එක මම කියලා දෙයක් ඇත්තටම නැහැනේ මම මගේ කියලා දෙයක් ඇත්තටම නැහැ මේ අපිවත් අයිති මේ විශ්වයටම තමයි අපි මේ විශ්වයෙන් හදපු ගමන කියන්නේ මගේ හියුමන් එනර්ජි එක ඔබ දන්නවා හැමතිස්සෙම කියන අපි එනර්ජි එකක් අපි ශක්තියක් අපව මෙහෙම පෙවුනට මේ ඇත්ත හැඩය නෙමෙයි අපේ නිකන් එනර්ජි ක්ලවුඩ් එකක් වගේ නිකන් පොඩි වලාකුලක් වගේ
ඉතින් මේ වලාකුල මේ ශක්තිය මේ විශ්වයේ ලොකු ගමනක් මෙතනට ආවේ. අද මේ නදීපා කියන මේ ස්වරූපයෙන් මේ DNA මගේ අම්මා තාත්තගේ DNA වලින් ඇවිල්ලා මේ භෞතික తాවකාලික ඇඳුමක හිරවෙච්චි తాවකාලික ඇඳුමක හිරවෙච්චි නිකන් ආත්මයක් නේ හරීම නිකන් පොඩි ස්පිරිට් එකක් ශක්තියක්. මම ආත්මය කියන වචනට ආසනේ අපිටම ශක්තියක් එනර්ජි එකක්. මේ එනර්ජි එක ඇත්තටම මේක යනව ගමනක්. මෙතන මේ පොඩි తాවකාලික නවාතැන්පලක් විතරයි ඊට පස්සේ ආය යනවා. සමේ පෘථුවියනුත් යන්න යන්නත් පුළුවන්. එහාට පෘථුවිය කියන්නේ තව එක්තරා හිරගයක් විතරයි. ඉතින් මේක අස්සෙනුත් මේ හිරගෙදරුත් අපිට නිදහස් වෙලා යන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න හිරගෙදර හිටියත් මේ හිරගෙදරට ස්තුතිවන්ත වෙන්න මේ හිරගෙදරින් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ගන්න විශේෂයෙන්ම අපේ මයින්ඩ් එක දියුණු කරගන්න සතුටින් ජීවත් වෙන්න අපිට පුළුවන්. අපිට මෙතන එහෙම දුක 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 දුකම නෙමෙයි අපිට ඒ දුක තුල දුකයි කියන එක අවබෝධ කරගන්න පුළුවන්. මේක සාමාන්‍ය දෙයක් අටලෝදාම කියලානේ ලාභ ලාභ නිന്ദා ප්‍රශංසා යස ආයස දුක සැප මේ හැම දෙයක්ම එනවා. අපේ ඍතු ભેදේ වගේ ඒවා එනවා. හැබැයි අපි ඍතුව වෙනස් වුණා කියලා අපි කලබල වෙන්න ඕනේ නැහැ. අපිට ශීත කාලය එනවා නම් අපි ශීත කාලයට ලෑස්ති වෙනවා. ගිම්හානිය නම් අපි ගිම්හානියට ලෑස්ති වෙනවා. අපි දන්නවා ගිම්හානිය එනවා කියලා. ඉතින් අපේ ජීවිතයත් එහෙම තමයි. අපි එකට කියනවා principle of rhythm. මේ විශ්වයේ තියෙන principles rhythm හේතුඵල ධර්මයේ වගේම මේ rhythm කියන එක මේ රටාව මෙන්න මේ රිද්මය කියන එක විශ්වයේම තියෙන පෘථුවිය මත විතරක් නෙමෙයි මේ දේවල් විශ්වයේම තියෙන. ඔබ අපිට අඟහරුගේ ජීවත් වෙන්න ගියත් එහෙම තමයි. අටලෝදහම law of rhythm කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඔබ master ගියත් කොහේ ගියත් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් එතකොට මේ සමාව දීම සමාව ගැනීම කියන කාරණේදී මේක හරි වැදගත්. මේ අපි ආපු ගමන් මගේ මේ අපේ ශක්තිය ආපු ගමන් මගේ අපි විවිධ ෆෝම්ස් වලින් ආවා. අපි විවිධ ස්වරූපයන්ගෙන් ආවා. ඒ ගමන් මගේ අපේ අතින් කොච්චර වැරදි සිද්ධ වෙන්නේ නැද්ද? අපි කොච්චර අනිත්‍යගේ හිත රිදවන්නේ නැද්ද? ඉතින් එහෙනම් හැම දවසකම ඒ දේවල් වලට සමාව ඉල්ලන්න. මේ මගේ ශක්තිය මේ විශ්වයේ ආපු ගමන් මාර්ගයේ මේ මොහොත වෙනකන් මගේ අතින් මම දැන හෝ නොදැන සිදුවලා තියෙන වැරදි වලට මට සමාව ලැබේවා, මට සමාව ලැබේවා, මට සමාව ලැබේවා. ඒ වගේම අනිත් අයත් මේ අනිත් ශක්තියිනුත් එනවනේ මේ ගමන. අපි වගේම අවුරුදු දහස් දසදහස් ගණන් සමහරට එනවා ඇති, සමහර ලක්ෂ ගණන් එනවා ඇති නේද? එතකොට මේ එන ගමන් මාර්ගයේ මේ මොහොත වෙනකන් අනිත් අය මට වැරදි කරලා තියෙන්න පුළුවන්, මගේ හිත රිදලා තියෙන්න පුළුවන්, මම අඬලා තියෙන්න පුළුවන්, මම වැළපිලා තියෙන්න පුළුවන්. මේ මොහොතේ ඒ අයටත් මම සමාව දෙමි, සමාව දෙමි, සමාව දෙමි. මේක හරිම ඉම්පෝර්ටන්ට් ටෙක්නික් එකක්. කරලා බලන්න, මං කියනවට කරලා බලන්න. මේ දෙකම එකට කරන්න. ඔන්න මම මගේ සීක්‍රට් එකක් ඔයගලන්ට දුන්නා. මොකද මම සාමාන්‍යයෙන් වැඩි يعني මම සාමාන්‍යයෙන් ඔයගලන්ගේ ඔළුව හදනවා YouTube එකේ ටෙක්නික් එකක් දුන්නත් දෙන්නේ ඕනෑම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් විතරයි. ඒකට මම වග කියනවා. මොකද මේවා මමත් කරලා, ඒ වගේම මගේ ක්ලයන්ට්ස්ලා, මගින් ලයිෆ් කෝචින් ගන්න අය, ඒ වගේම ගොඩාක් දෙනෙක් මම හිතන්නේ මේ අවුරුදු දෙක තුන ඇතුළත සෑහෙන පිරිසක් මේ දේවල් කරලා ජීවිතය වෙනස් කරන් තියෙනවා. විශේෂයෙන් මායා දොරටුව හරහා අපි කරන හැම ටෙක්නික් එකක්ම හරි අවබෝධයෙන් අපි හැමෝම කරන්නේ. ඉතින් ඒ නිසාම තමයි ඒ හැමෝගෙම ජීවිතවල සහනයක්, සැනසීමක්, වෙනසක් සිද්ධ වෙන්නේ. ඉතින් එකෙන වෙනස කියලා කියන්නේ ඇත්තටම සාර්ථකත්වය. සාර්ථකත්වයට යන්නේ. ඒ නිසා ඔබත් මේ බේසික්ම මෙන්න මේක කරන්න ඔබ අලුත් අවුරුද්දට යනකොට මේක ඔබේ ජීවිතයට එකතු කරගන්න. මේක හැම දවසකම උදේ නැගිලා මේක කරන්න, මුළු හදවතින්ම කරන්න, සමාව දෙන්න, ඒ වගේම සමාව ගන්න. මේක ඔබේ ජීවිතේ මේ වැදගත්ම ක්වලිටි එකක් විදිහට තියාගෙන ඉන්න. ඔබ මගේ මායදරටුව වෙන්න පුළුවන්, මගේ මේක ක්ලයින්ට් කෙනෙක් බලන් ඉන්න පුළුවන්. ඒගොල්ලෝ නම් මේක දන්නවා. හැබැයි ඔබ මගේ YouTube channel එකේ මේක බලන කෙනෙක් නම්, මගේ රණිපරසිංහ YouTube channel එකේ ෆෑන් කෙනෙක් නම් අනිවාර්යයෙන් ඔබ මේක කළ යුතුයි. අනිවාර්යයෙන් මේක කරන්න. මේක තර්කානුකූලව ඔබේ බුද්ධියෙන් හිතලා කරන්න. මුළු හදවතින්ම කරන්න. ඔබගේ ඇටලේ මස් නහර වලින් මේ සමාව දෙන්න, සමාව ගන්න, ස්තුතිවන්ත වෙන්න. මේ සමාව දීම සමාව ගැනීමේදී අපේ එනර්ජි එකේ, අපේ ශක්තියේ තියෙන මේ තරහ, වෛරය, කලකිරීම, මේ අපි අල්ලගෙන ඉන්න මේ පටිග, අපි තරහව, ද්වේෂය, මේ හැම දෙයක්ම අතහැරලා දන්නේම නැතුව මේක මාස දෙක තුනක දිගටම කරද්දී දන්නේම නැතුව අපේ ඇඟ සුද්ධ වෙනවා, අපේ ශරීරය, අපේ එනර්ජි එක සුද්ධ වෙනවා.
ඉතින් ඒක හරියට වැදගත් අපේ energy blocks තියෙන්න පුළුවන් ඔබට සල්ලි ආදරේ මේ දේවල් එන්නේ නැතුව හිර වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේකත් ඒකටත් මේක බලපානවා අපි මේ තරහෙන් වෛරයෙන් අල්ලගෙන ඉන්න දේවල් නිසා අපේ abundance level එකට යන්න සෞභාග්‍ය level එකට යන්න අපිට බැරි වෙලා තියෙනවා එහෙමනම් ඔන්න විනාඩි 20ක් විතර ගියා අද දවසේ වීඩියෝ එකට ඉතින් බොහොමත්ම ස්තුතියි විනාඩි 20ක් මගේ දිහා බලාගෙන හිටියට එහෙමනම් මම දන්නවා අද දවසේ ගොඩක් දෙනෙක් subscribe කරලා share කරලා like කරා. ඒ හැම දෙනාටම මගේ ස්තුතිය කෘතඥතාවයේ පිරිනමනවා. ඔයගොල්ලෝ නිසා තමයි ඔයගොල්ලන් මට support කරන නිසා තමයි මට හැමතිස්සෙම එන්නේ උනන්දුවක් ඔයගලන්ට මේ දේ කරන්න. මොන හැමතිස්සෙම ඔයගලඟ මතක් වෙනවා මම හරි කරාදී වීඩියෝ එකක් කරන්න ඕනි. මෙන්න මේ ගැන කරන්න ඕනි කියලා. මොකද ඔබේ ආදරය මට දැනෙන හින්දා. එහෙමනම් බොහොමත්ම ස්තුතියි. ඉක්මනටම අපහමුණ ගෙහමු. ආයුබෝවන්.